මොකද බං දුරකටන හදන්නේ? මොකෝ මේ පිස්සුබල් එක හදාගෙන? අයියේ අයියේ පට්ට කුසිප්පෙක් අමුණා මේද? මේද? දැන් බහිර කුසිප්පේ දාමු ඔන්ලයින්. අපි පොඩ පොඩ ඕසිනේ දැන් ඇවිල්ලා. අන්න ඌවෙනෝල් හිර කුසිප්පේ ඉන්ටර්වයුව එකට. hirugossip.lk ඒ තමයි පොඩ. Facebook එකේ පොඩ දාන වීඩියෝ නිසා දැන් කාතරත් ජනප්‍රියයි. ඔබ Facebook ගිය වෙලාවට වෝල් එකේ තියෙන පොඩගේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම බලලා ඇති. ඔස්ට්‍රේලියාවේ ඉන්න පොඩ මේ දවස්වල ඉන්න ලංකාවේ. මේ හිරු ගොසිප් පොඩ එක්ක කළ කතාබහක්. පොඩ මොකද්ද ඇත්ත නම? මගේ ඇත්ත නම ඇවිල්ලා ශානක මලින්ග අලහගෝන්. එනකොට කට්ටිය මාව දන්නේ පොඩ කියලා. එතකොට පෞද්ගලික විස්තර කිව්වොත් ලංකාවේ මම ඉපදුනේ කිරිබත්ගොඩ, ගමේල කිරිබත්ගොඩ. මම ගියේ ඇතුළේ ඉපදිච්ච කොල්ලෙක්. ඊට පස්සේ අපේ කුමාරි තාත්තගේ දාසේ තල බිස්නස් එකක් තිබ්බා. කුමාරි ඒක බංකලොත් වුණා මං ඉපදුනාට පස්සේ. පස්සේ අපි ඔක්කොම ඇතැල්ලා කොට්ටාපැතර මූණා. දැන් ගම ජීවත් වෙන්නේ කොට්ටාවේ. අපේ මහගේවල් ගොත් හරි මහගේවල් දින කොට්ටාවේ. එහෙ පදිංචි දැන් එහෙ තමයි. එතකොට ඉස්කෝල් ගියේ කොළඹ මහනාවට. මෙයා පැත්තේ ඉස්කෝලයක්, බෞද්ධ ඉස්කෝලයක්. එතකොට වගේ පවුලේ අක්කලා දෙන්නයි නංගි. මං තමයි එකම ලස්සන පිරිමිලම අපේ පවුලේ. ඔස්ට්‍රේලියාවට ගියේ ඇයි? ඕස්ට්‍රේලියාවට යන්න හේතුනේ කියන්නේ මම මෙහෙ අපේ අම්මලාගේ උමනාට මම බයෝ කරේ ඩොක්ටර් කෙනෙක් කියලා. කුමාරි පළවෙනි පාර ඩවුන්, දෙවෙනි පාරත් ඒකත් ඩවුන්. ඒ කියන්නේ එක බොහොම S3ක් අය තිබ්බේ. කුමාරි ඕස්ට්‍රේලියාවට යන්න කියන්නේ ඩිග්‍රියක් කරන්න ඕන හින්දා, මොකද මේ කැම්පස් යන පුසුසුකමක් තිබ්බේ නෑ. පස්සේ අම්මලාට කුමාරි ඩිග්‍රියක් කරවන්න ඕන වුණා. කුමාරි අපි ඉන්නවා මාම කෙනෙක්, මගේ දෙයියා මුනිදාස ගොතලල්ල කියලා, චුචු මාම කියලා අපි ආදරයට කියන්නේ. ඉතින් මාමට කියලා කිව්වා මෙහෙමයි, මේ මට මේ කැම්පස් උත් යන්න බෑ. මාමට තෝණුනේ, මොකද මාමට සෑහෙන ආදරේ. මාමට උණුනේ මාව කොහොම හරි ඩිග්‍රියක් කරලා උගන්නන්න. පස්සේ මාමගේ වේදමින් තමයි මාව ඕස්ට්‍රේලියාට ඇව්වේ IT වලින් මං කැමති ඩිග්‍රියක් කරන්න කියලා. හැබැයි ඉතින් අතරත් කරගත ඩිග්‍රිය නෑ. සමහර කියන්නේ ඔය ඔස්ට්‍රේලියාවට ගිය බෝට්ටුවෙන් කියලා. මම එකපාරක් බෝට්ටු යන ට්‍රයි කරා. මේ ට්‍රයි කරලා කොහමරි මම වටේ එක්කන් ගිහලා ආය ගාල්ලේ ගෙනලා බාලා මම ගොඩ පීනගෙන ආවම ගාල්ල මාතර බස් යනවා කොහොම සීන් එක. ඊට පස්සේ තමයි මාමා සෙට් කරේ, මාමා හරහා ගියේ ප්ලේන් එක. පොඩ කියන නම දැම්මේ කවුද? පොඩ කියන නම ඇත්තනම කවුරුත් දාපු ගන්න එක මම දාගත්ත එකක්. මොකද අපේ ගමේ හිටිය පොඩි මෑන් කියලා කොල්ලෙක්, මේ ඌ පොඩි සයිස් එකෙන්. ඉතින් මාත් බැලුවා දැන් දැක්කම එහෙම පේනනේ මේ පොඩි ඩයල් එක අඩි 5 3 උස. ඉතින් ඒ නම මම දාගත්ත පොඩ කියලා. මම හිතුවා මට ගැළපෙනවා කියලා. අනික එක චරිතයක් හැට එලිට යන්න පුළුවන් ලේසි නමක්, නීට කටක් කළා කියන්න පුළුවන් නමයක්. ඉතින් ඒ හින්දා පොඩ කියන නමින් මම එලිට ආවේ. වීඩියෝ හදලා FB දාන්න මුලින්ම හිතුනේ කොහොමද? මට පොඩි කාලේ නම් කොහොමද නළු පිස්සුව තිබ්බා ටීවී වල කියලා නාට්‍ය රංගපාන්න එහෙම මෙහෙම. ඒත් ඉතින් කොල්ලයි ලුක්ස් හොඳ වැඩි හින්දා කවදා chance එකක් අම්මුන්නේ නැහැ. ඊට පස්සේ දැන් එහෙට ඕස්ට්‍රේලියාවට ගියාට පස්සේ තමයි තේරුනේ YouTube කියන එක එළියට ඇවිල්ලා. පස්සේ කැමරාවක් ගන්න සල්ලි හම්බුණා. පස්සේ මං හිතුවා මගේ ideas මම වීඩියෝ කරලා ඇඩ් කළාම කරොත් ලේසි කියලා. කාගවත් ඒ කියන්නේ පදියට නටන්න ඕනෙත් නැහැ, කවුරු වෙනකම් බලන් ඉන්න ඕනෙත් නැහැ. අනික ටීවී එකට වඩා නිදහස් දේවල් එළියට දාන්න පුළුවන් YouTube එක හරහා. ඉතින් ඒක තමයි මම හිතුවා මගේ හැකියාවන් ඒක හරහා පෙන්වන්න පුළුවන් හොඳම මාධ්‍යය තමයි YouTube, Facebook හරහා කියලා. ඉතින් එහෙම තමයි පටන් ගත්තේ. ෆස්ට් වීඩියෝ එක කවද්ද කළේ මතකද? ආව පළවෙනි වීඩියෝ එක කරපු දවසේ මට මතකයි. ඒකත් මගේ කලින් හිටපු ගර්ල්ෆ්‍රෙන්ඩ් වලියක් දාගෙන තමයි කරේ. කුමාරි එයා බැලුව අපි දෙන රණ්ඩු වෙන අතරේ මම එකපාරට මිසින් වුණා කැමරත් එක්ක. පස්සේ මං කිව්වා මගේ පැයදේ පස්සේ මං ගෙදරට ආවා. එයා මේ කොහෙද ගිහිටි කියලා මං කිව්වා මම වීඩියෝයක් කරා කියලා. ඊට පස්සේ එයා තමයි මුලින්ම මේ වීඩියෝ බැලුවේ. මම මොකද්ද මෙච්චරලා කරේ කියලා පැයදේ තිස්සේ මේ එයා තමයි මුලින්ම මේ වීඩියෝ බලුවේ කියලා. මුල්ම වැඩේ නිසා හොඳට ප්‍රතිචාර එන්නේ නැතිනේ. මෙලෝරාක් නෑ ගප්පියා කොපි කරන්න එපා කියලා තමයි පළවෙනිම හම්බෙච්ච කමෙන්ට් එක. ඒක හම්බෙද්දි මම හිතේ නිකන් පාරලා ගියා නිකන්. මොකද මම කොපි කළ දෙයක් කරේ නෑ, මම ඩබල් ඇක්ටින් සීන් එකක් කරා. ඉතින් ඩබල් ඇක්ටින් කියන්නේ ගප්පියා කොපි කිරීමක් නෙමෙයි, මේකත් ඉතින් කලාවක්. මේ කවුරු වෙන චරිතයක් දාන්න නැතිඳ අපි මේ ඉතින් වෙනස් කරලා කරනවා. ඉතින් ඒක කොපි කිරීමක් නෙමෙයි. ඉතින් කවුද එක්ක මට නම් මතක නෑ. එයාගේ හොල් දුබා මේ කොපි කරලා හැබැයි උඹට ගප්පියා වෙන්න කියලා. ඉතින් මට ඒක මාධ්‍ය හිත රිදුනා. හැබැයි දැන් නම් මිනිස්සු වුණාකොත් මට ගාණක්වත් නෑ දැනෙන්නේ. ඔය අසම නළුව ගැන කිව්වෝ? මම මහරාසයි ජෝ අභිවික්‍රමට මහේන්ද්‍ර පෙරේරාට, ඒ වගේම දසුන් පතිරින් ගැන තවත් මහේන්ද්‍ර පෙරේරාගේ දක්ෂම ඇක්ටර් කෙනෙක්. ඉතින් අර එක එක චරිත රඟපාන්න පුළුවන්, නිරූපණය කරන්න පුළුවන් කට්ටිය. ඉතින් ඒගොල්ලෝ තමයි මගේ අර ඒ වගේ ජැක්සන් ඇන්තනිත් හොඳ නළුවෙක්. ජැක්සන් ඇන්තනි මේ ඉතින් ඒගොල්ලෝ තමයි මගේ අර සුපර් ස්ටාර්ස්ලා වගේ ඉන්නේ. ඇයි නිලියොන්ට කැමති නැද්ද?
අම්මෝ ඉතින් නිලියෝ නම් ඉතින් ගොඩක් ආසයි ලස්සනින්ද රංගපාන පැත්තෙන් එහෙම කියලා විශේෂ නිලියක් කියන්නේ නැහැ ඉතින් පෙනුමට තමයි දැන දෙන්නේ නදීෂා හේමමාලි පියුමි හංසමාලි එකවර විවාහ යෝජනාවක් කළා මම අහනවා දෙකම බැරිද කියලා අහනවා ඒ දෙකම ඉතින් බෑ වගේ කිව්වොත් එහම උස අනෝ ඉතින් බලලා මොකද්ද මගේ ගන්න ඉන්නේ කියලා බලලා ඉතින් ඒක තෝරගන්න එහෙම කවසන් කියන්නේ FBK ඉන්න යාළුවන්ට පොඩි ඇඩ්වයිස් එකක් දුන්නොත් ඉතින් මට කියන්න තියන්නේ ඒගොල්ලෝ සමාජයට යන්න තෝරන් ඉන්න ක්‍රමය හොඳයි ෆේස්බුක් එක හරහා හැබැයි ඒගොල්ලෝ ඒ පේජ් තුලින් සමාජය දෙන පණිවිඩේ මාර වැරදි මොකද ගොඩක් තරුණ පිරිස එකතු වෙන තැන තමයි ෆේස්බුක් කියන්නේ ඉතින් ඒගොල්ලන්ට ඒ පේජ් තුලින් ගොඩක් හොඳ ආදර්ශයක් දෙන්න පුළුවන් තරුණ පරම්පරාවට ඉදිරි අනාගතේ රට බාර ගන්න ඉන්න කට්ටියට ඒත් ඒගොල්ලෝ සමාජයට වැරදි දේවල් ෂෙයා කිරීම තුලින් ඒ මිනිසුන්ගේ ඒ තරුණයන්ගේ හිත ඒ කියන්නේ නරක පැත්තට යනවා ඉතින් මට ඒගොල්ලන්ට කියන්න තියෙන්නේ අනික් මිනිසුන්ගේ ජීවිතවලට හානි නොවන ආකාරයට ඒගොල්ලෝ නොදැනුවත් වුණත් අනික් මිනිසුන්ගේ ජීවිතවලට සෑහෙන හානි වෙනවා ඒගොල්ලෝ දාන පෝස්ට් වලින් මොකද දානකොට දාන්නේ කෙලින්ම නමයි ප්‍රොෆයිල් එකයි ෂෙයා කරලා ඉතින් ඒ මිනිසුන්ට පාරේ බහලා යන්න බෑ මොකද ලංකාවේ ඉන්න ගොඩක් කට්ටිය ඉතින් ඕවා ප්‍රොෆයිල් එකට ගිහිල්ලා අනවශ්‍ය කමෙන්ට් දානවා ඉතින් ජීවිත හානි වලට පවා ලක් වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් කරන්න එපා. මිනිසුන්ට ෆන් දෙන්න ඕන මිනිස් එක්කාසිය hina වෙලා ඉන්න. ඉතින් මිනිසුන්ට ෆන් දෙන්න ජොලි කරන්න. හැබැයි ඒක කරන්න අනික මිනිසුන්ගේ ජීවිත වලට බාධාවක් නොවන ආකාරයක කියලා තමයි කියන්න තියෙන්නේ. මේ මොකද තමන්ගේ page වලින් වැඩක් වෙනවා නම් ඉතින් ලොකු දෙයක් ඉතින්. පොඩ්ඩක් කියන FB page එකේ වැඩිපුරම ඉන්නේ කෙල්ලොද නැත්නම් කොල්ලොද? ගොඩක්ම ඉන්නේ කොල්ලෝ ගොඩක්ම කොල්ලෝ ෆෑන්ස්ලා ඉන්නේ කෙල්ලොත් එහෙම මෙන් ඉන්නවා ඉතින් ඉදිරියට තව කොල්ලෝ ටිකක් කෙල්ලෝ ටිකක් වැඩි වෙයි වෙලා තිනා වැඩි ලුක් එකක් නැති නිසා ඉතින් එනවා අඩිය පොඩ්ඩ නව්වට මං හිතන්නේ ගොඩක් ඉන්නවා ආදරේ නිසා සියදි විනාසා ගන්න ඇයි ඉතින් මට කොල්ලන්ට කියන්න තියෙන්නේ මේ කෙල්ලෝ හින්දා ජීවිතේ හානි කර ගන්න එපා මොකද අම්මලා තාත්තලා බුදු දුකක් ඉඳලා තමයි ඔය තත්ත්වෙට ගෙනල්ලා තියෙන්නේ අවුරුදු 18ක් 19ක් දිස්සේ කන්න බොන්න දීලා වේලක් නොකා නොබී ඉතින් එහෙම ඕගොල්ලෝ හදුවට පස්සේ මේ කොහොමද යන කෙල්ලෙක්ගේ මේ ආදරය නිසා නිකන් ජීවිතේ හානි කරගන්න එපා ඇතැරියොත් එහෙම දුක නම් පොඩ්ඩක් පැත්තරලා මේ භාවනා බණ භාවනා කරගෙන ඉන්න දවසක තවත් ඔය වඩා හොඳ කෙල්ලෙක් සෙට් වෙයි ඉතින් කෙල්ලෙක් කෙනෙන් ජීවිතයක් හානි කරගන්න එක කිසිම තේරුමක් නැහැ මොකද ඕගොල්ලෝ කාටවත් කරත් නැහැ හැමෝත් මේ ජීවිතේ මේ වටිනාකම තියලා ජීවත් වෙන්න කෙල්ලෝ නම් එනවා යනවා ඒක සාමාන්‍ය දෙයක් ඉතින් මගේ ජීවිතේ වෙලා තිනවා ඉතින් එහෙම කියලා මංගේ මතයල්ලත් නැහැ මාත් ඉතින් බලා ඉන්න තවයක් එනකන් ඉතින් ඕගොල්ලන්ට කියන් තියනේ කෙල්ලෝ ඉඳ ජීවිතේ නැති කරගන්න එපා පණ පිටින් හිටියොත් තව හොඳයක් සෙට් වෙයි කියලා කියන් තියනේ ලංකාවද ඕස්ට්‍රේලියාවද වඩා හොඳ මෙහෙම සීනක් තියෙනවා දැන් ලංකාවේ ජීවත් වෙන ගොඩක් අයට සීන තමයි මේ රටේ ආර්ථික අපසර රටේ ක්‍රමයේ අවුල් කියලා රටපයින් ඉදෙනවා ඒ දැන් රට ගිහින් ඉන්න අපිට ඒ කියන්නේ අපිට මට උනත් ලංකාවේ වටිනාකම තේරුනේ මේ ඕස්ට්‍රේලියාවට ගියාට පස්සේ ඒ කියන්නේ ඕස්ට්‍රේලියාව කොච්චර අපිට සිටිසන් නම්බලා හිටියත් මොනවද තිබ්බත් අර අපිට අපේ ගම දැනෙන්නේ නැහැ සිවිල් එක නැගලා ගියා තාම මචං කියලා කතා කරන අපිට යන්න බුලා අපිට ඉතින් අර අපේ ගම කියන එක ඒ දැනෙන්නේ නැහැ ඉතින් මන්නම් කියන තියෙන්නේ මෙහි ඉන්න තරුණ පරම්පරාවට තමන්ට ජීවත් වෙන්න සතුටෙන් ඉන්න සල්ලි තියෙනවා නම් ලංකාව තමයි මේ හොඳම තැන ජීවත් වෙන්න කියලා ඇත්තම කියන හිරු ගොසිප් කියන්නේ පට්ට විතර නැගලා යන එකක් ඉතින් මම හිතනවා හිරු ගොසිප් එකේ සෙට් එක මාදිර කැපෙලා මේකට බහලා වැඩේ කරනවා කියලා නැත්නම් අර කිව්වා වගේ ටිසලටේ කවදාත් අවෝඩ්ස් නිකන් හම්බෙන්නේ නැහැ ඉතින් මම හිතන ඒගොල්ලෝ හොඳ වැඩක් කරනවා කියලා ඉතින් මාවත් ගින්නුවට බොහොම ස්තුතියි මේක හොඳ ප්‍රෝග්‍රෑම් එකක් අර වගේ ප්‍රශ්න අහුවටත් බොහොම ස්තුතියි කියලා තමයි කියන් තින්නේ hirugossip.lk